එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සඳහා වූ යෝජනාවකට අද අත්තනගල් ආසන බල මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ ප්‍රේමදාස මහතාට සහය පළ කළ ජනතාවට ස්තුති කිරීමේ ජන හමුමාලාවේ අත්තනගල්ලේ ජන හමුව අතරතුරදී අත්තනගල්ලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. අපි ඒකමතික තීන්දුවක් ගන්නවා, මේ රටේ එක්සත් ජාතික පක්ෂ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක මම මේවටම මතක් කරනවා මිත්‍රවරුනි. මම ඉල්ලීමක් කරනවා බල මණ්ඩලයේ සභාපතිවරයා හැටියට ඒකට සියලු දෙනාගේ එකඟතාවය ප්‍රකාශ කරන්න අත උස්සලා ඒ යෝජනාව ඉදිරි කරන්න. එහෙමනම් අද විශේෂ යෝජනාවක් අපි අත්තනගල්ලෙන් ගේනවා. ඒ යෝජනාව තමයි එක්සත් ජාතික පක්ෂ නායකයා වියුත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක තමයි අපේ යෝජනාව බවට පත් වෙන්නේ. තනතුරු බදාගෙන මම කැරකොප්පුවට යන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කකුල් මාට්ටුත් එක්ක, මේ බාධකත් එක්ක මේ ගමන යන්නට අපි සූදානම් නැහැ. දැන් කාලේ එළඹිලා තිබෙන්නේ තමුන්නාන්සලාට පාක්ෂිකය හැටියේ තීන්දුව తీරන එක. පක්ෂයේ ඉඩ දෙනවා නම් පුළුල් සන්ධානයක් ගොඩනගලා මහමැතිවරණයට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට අපි ලෑස්ති. හැබැයි ඒ සඳහා පක්ෂයේ අනුමැතිය දෙන්නට ඕන, පක්ෂයේ ආශිර්වාදය දෙන්නට ඕන. කල්මරලා අන්තිම මොහොතට ගිහිල්ලා අගමැති අපේක්ෂකවරයයි කියලා අන්තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නැහැ. මේ මාසය තුල ඒ සුදුසු නියමිත තීන්දුව తీරන ටික ගන්නට ඕන. ඒක මට තනියම කරන්නට බෑ. මේවා ආසන මට්ටමේ සිටින පාක්ෂික පාක්ෂිකාවන් වන ඔබතුමන්ලා සියලු දෙනා ගත යුතු තීන්දුව. ඔබතුමන්ලා තීන්දුව අරගෙන දෙන්න ඉතුරු හරි අපි බලා ගන්නම් කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් මට එක එක සාකච්ඡාවලට එන්නේ කියනවා, මොනවද ඕනි කියලා අහනවා. මගෙන් නෙවෙයි මොනවද ඕනි කියලා අහන්නෝ. මේ ආසන මට්ටමේ සිටින තමුන්නාන්සලගේ.
ජනාධිපත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට පුවතක් අප ඔබට වාර්තා කළා. මේ මොහොතේ අප මාණ්ඩලික වාර්තාකරු සෞම්‍ය දේශප්‍රිය රැදී සිටිනවා මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට. අප සූදානම් ඔහු සමග සම්බන්ධ වන්නට සෞම්‍ය. අප මේ වන විට රැදී සිටින්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අසලයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයේ වෙතට කැඳවා තිබෙනවා. ඉතින් අප දකිනවා මේ අවස්ථාවේදී මේ ප්‍රදේශයේ ආසන්නව ආරක්ෂාව තර කර තිබෙන ආකාරයත්, ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණයේ පිට තව දකිනවා බන්ධනාගාර බස් රථයක් නවත්වා තිබෙන ආකාරය විශේෂත්වයක් අපි දකිනවා. ඒ වගේම කැරලි මර්ධන ඒකකයක් මේ අවස්ථාවේදී මේ ස්ථානයට කැඳවා තිබෙන අයුරින් මේ වන විට ස්ථානීය තරමක් උණුසුම් තත්ත්වයක් ගෙන තිබෙනවා. අපි සූදානම් තොරතුරු ලද සැනින් ඔබ වෙතට ගෙනෙන්නට අපි ආරාධනා කරනවා රැඳී සිටින්නට නිවුස් ෆස්ට් සමගින්ම. ස්තුතියි සෞම්‍ය. හැටන් රුවන්පුර පානීය ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියර අද ජනතා අයිතියට පත් වුණා. එය ගම්මැද්ද සවිය ව්‍යාපෘතියක්. රුවන්පුර ප්‍රදේශයේ ඉදිකරුණු ජල ව්‍යාපෘතියට විදුලිය ලබා දී යාවත්කාලීන කිරීම මෙහිදී සිදු කෙරුණා. එමෙන්ම ජල ටැංකියට ආරක්ෂිත බැම්මක් ඉදිකිරීමද සිදු කෙරුණේද දෙවන අදියර යටතේ. මෙම ව්‍යාපෘතියෙන් රුවන්පුර ප්‍රදේශයේ පවුල් 100ක් වෙනුවෙන් ජලය ලබා දෙනවා. මීට ගම්මැද්ද ව්‍යාපෘති නායක චාමර කිරිවත්තුඩුව හා නිවුස් ෆස්චි රජිත විජේතුංග ඇතුළු පිරිසක් එක් වුණා. සීර සමාජයෙන් අපට ජලය සපයවා දුන්නා කියන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් අවුරුදු දෙකමාරක් පමණ පිරිසු ජලය අපි පානය කරනවා. ඉතින් ඒක ලොකු විශාල මේ මහත්තුන්ට විශාල පින් ඇති වැඩක්. අමරිකාර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ඡන්ද විමසීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම විවාදය පැය 6ක් පමණ පැවැත්වෙන බව